නාස්දා හැමදාම ඉල්ලන කුලපුරා ඉඳපු මේ මිල සූත්‍රය සම්මානසකට ලබා දෙනවා කියලා. ඒ අනුව මම කුල දෙකේ බැලු බැලුමට බොහෝම සරලයි. මෙන්න මිල සූත්‍රය. මෙන්න මිල සූත්‍රයේ MRP සමානයි V1 ප්‍රතිවිරීම V2 ප්‍රතිවිරීම V3 ප්‍රතිවිරීම V4. මේක තමයි ඉතාමත්ම සරලව පසුගිය මේ මාසේ පුරුද්දින්දා ඉඳලා අපි විද්‍යුත්තරය හැටියට හැම මාසෙම 10 වෙනිදා ඒ ගණන්කාව පදලා මේ රටේ ජනපාලිතී පත්තරේ අවසන් මෙන්දි MRP කියලා කියන්නේ මැක්සිමම් රිපේර් ප්‍රයිස් උපරිම සිල්වර මිල ගණනය කරන්නේ ප්‍රධාන විද්‍යුත් ප්‍රධාන දර්ශක හතරක් පරිසර V1 කියන්නේ වරායේ ගොඩබාන පිළිවෙල. විශේෂයෙන්ම මෙහිදී බැරලයක් සඳහා නිදම්බන සිංගප්පූරු ක්ලැක්. සිංගප්පූරු ක්ලැක් රයිස් ඉස් ටේකන් ඉන්තු account. ඒ වගේම වාෂ්ප වීම සහ රුපියලේ කොමාරු වටිනාකමද සැලකිල්ලට ගන්නවා මේ V1 ගැටකේ. V2 කියන්නේ සැකසීමේ පිළිවෙල. සැකසීමේ නියදම් වලට දේශීය වරායදාස් නාස්ති එතෙන්දි වරාය දිනාමයන් නාස්තියක් සිදු වෙනවා. ඒකටත් අපි යම් ප්‍රමාණයක් කියනවා. වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාස්තවීන් මෙන්ම තොග රඳවා ගැනීමේ නියදම්ද මේකට අපි ඇතුළත් කරනවා. V3 කියලා කියන්නේ පරිපාලන පිළිවෙල. මේ යකතක සේවක වැටු දීමනා වැනි පරිපාලනමය වියදංග රුපියලයාගේ අවප්‍රමාණ වීමට ඇතුළුව අනිකුත් ආයතනික වියදම් ඇතුළත් වෙනවා. V3ක V4ක බදු පිළිවෙල. මේක අයත් වන්නේ රේගු ආනායන බදු වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු ජාතිය ගොඩනැගීමේ පරිවෙන් පරිපූර්ණයි. මේ සුපිහතරදී ඒ බදු අපි මේකට එකතු කරලා මේ දර්ශක හතර එකතුව තමයි ඒ මාසේ මැක්සිමම් රිටේල් ප්‍රයිස් එකට අපි 10 වෙනිදා අනුමා දෙන්නේ.